ඇත්තටම මේකේ විනයානුකූල පැත්ත ගත්තොත් නම් කටින චීවරයක් පූජා කරගන්න දැන් අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් කටින සිවුරක් ගන්න ඕනේ කියලා එකක් ඇත්තේ නැහැ. එතකොට වස් ආරාධනා කළත් ওই විදිහටම සිවුරක් විදිහට කටිනයක් හදලා දෙන්න ඕනේ කියලා එකකුත් ගිහි අයටත් ඇත්තේ නැහැ. හැබැයි පින් කැමැත්තන්ට එක කරන්න පුළුවන්. එතකොට කටින සිවුරක් සකස් කරලා පූජා කරනකොට විනයානුකූල පැත්ත තමයි භික්ෂුන් වහන්සේලාට ඒක සුදුසු විදිහට සකස් කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒක කටිනාස්තරණ ආදී විනය කර්ම මගින් වෙනම කරන එක වෙනම කතා කරන්න තියෙන දෙයක්. හැබැයි ගිහි අයගේ වගකීම තමයි ඒක සුදුසු විදිහට කරන එක නේද? එතකොට දැන් ගිහි අයගේ පැත්ත ගැන විතරක් මම මෙතනදී ඒ නිසා කතා කරන්න. දැන් අපි පෙරහැරක හරි කොහොම හරි වඩම්මගෙන එනවා කියනකොට කටින සිවුර අනිවාර්යයෙන්ම කටින සිවුර අදාළ ස්ථානයට ගේන්න ඕනේ අරුණෝත්ගමනයේදී. අරුණ නැග්ගට පස්සේ අපි දකිනවා සමහර වෙලාවට පන්සල ඇතුලේ තියාගෙනම කටින සිවුරේ ඊට දවස් කීපයකට කලින් ඉඳලා මහන කරනවා. එහෙම නැත්නම් ඒ වගේ දේවල් සකස් කරනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. කටින සිවුර පන්සලට හෝ සේනාසනයට හෝ ඒ ගෙන එන්නේ ඒ සීමාවට ගෙන එන්නේ එදා දවසේදී. ඒ කටිනේ සිදු කරන ඒ පූජාව කරන දවසේදී. ඒ දවසේදී ගෙන එන්නේ දැන් අපි හිතමුකෝ පහමාරට අරුණෝත්ගමනය කියලා එළිය වැටෙන වෙලාව අරුණෝත්ගමනේ උනාට පස්සේ තමයි ගෙන එන්නේ. ඊට කලින් අපි පාන්දර 3ට විතර පෙරහැරේ ඇවිල්ලා 4 වෙනකොට විහාරයට ආවොත් එහෙම දැන් අපේ දවස පටන් ගන්නේ අරුණෝත්ගමනයත් එක්ක. රෑ 12න් නෙමෙයි අපේ දවස පටන් ගන්නේ. එතකොට අරුණෝත්ගමණය වෙන්න කලින් කටින සිවුර ලැබුණු දවසේම භික්ෂුන් වහන්සේලා මේ සිවුර පවරලා ඔක්කොම කරලා ඉවර කරන්න ඕනේ. දැන් හිතන්නකෝ 5:30ට අරුණෝත්ගමණය සිද්ධ වෙනවා. 5:25ට සිවුරම් විහාරයට ගෙනාවා කියලා. එතකොට විනාඩි 5යි තියෙන්නේ ඔක්කොම විනය කර්ම ටික කරලා මේක පවරලා ඒ කියන්නේ මේක අතුරලා ඔක්කොම අර ටික කරන්න වෙලාව තියෙන ඉච්චරක්. එතකොට ඒක ප්‍රමාණවත් නැහැනේ. ඒ නිසා ඒක විනයානුකූල දෙයක් බවට පත් වෙන්නේ නැහැ එහෙම උනේ නැති වුණොත්. ඒ නිසා අරුණ නැග්ගට පස්සේ තමයි අපි විහාරයට කටින සිවුරේ අරගෙන යන්නට ඕනේ. ඒ වගේම අර දෙයත් නොකළ යුතු දෙයක්. කටින සිවුර කල්ැතුව විහාරස්ථානයේ අරගෙන ගිහිල්ලා කටයුතු කරන එක නොකළ යුතු දෙයක්. ඒ වගේම කටින සිවුර කොහොමද කරන්නේ අපි? කොහොමද මහන්නේ? අපි ඒක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන් කම නැහැ. මොකද භික්ෂුවකට කවදාවත් කටිනයක් ගැන අනුශාසනා කරන්න බෑ. වස්සාන කාලයේ තුල වස් ආරාධනාවක් මම බාරගත්තා නම් මට අනුශාසනා කරන්න බෑ ගිහි අයට මෙන්න මේ විදිහට කටින සිවුරක් හදන්න. මේ විදිහටයි මේක කරන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට පින්කම ලෑස්ති කරගෙන මේ විදිහට අපි කරමු කියලා මට ඒ අනුශාසනාව කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කටින චීවරය සම්බන්ධයෙන්. කටින චීවරය සම්බන්ධයෙන්. එතකොට ඒ නිසා අපි කටින සිවුර පිළිබඳ උපදේශක් ලබා ගත යුතු නම් හොඳම දේ තමයි සාමින්නාන්සලට සිවුරු සකසන්නේ කොහොමද කියන එක ගැන පළවෙනියටම වස් ආරාධනාවට කලින් අදහස් විමසාගෙන සිටීම සුදුසුයි. එතකොට කටින සිවුරක් හදනවා නම් ඒකේ විනයානුකූල පසුබිම මොනවද? ඒ කියන්නේ උපදෙස් ලබා ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි වස් ආරාධනා කළාට පස්සේ ගිහිල්ලා සාමින්නාන්සලගෙන් අහන්න එපා. මේ කටින සිවුර අපි කොහොමද හදන්නේ? අපි කොහොමද මහන්නේ? කොහොමද මේක පඳුපවන්නේ? මේක අපි පන්සලේ තියාගෙන මෙහෙම කරමුද? ඒව කතා කරන්න යන්න එපා. ඒක භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලාගේ සීමාවෙන් නැහැ. භික්ෂුන් වහන්සේලා ඒකට මැදිහත් වෙනවා කියලා කියන්නෙම ඒක විනයානුකූල පසුබිම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඒක නොවිය යුතු දෙයක්. ඒ වගේම ඒක පන්සලට අරගෙන යන්නත් එපා. ඒ කටිනේ අරගෙන එන දවස වෙනකන් ඒක පන්සලට අරගෙන යන්න එපා. ඒක එසේ නොවිය යුතුයි. ඒ නිසා ඒක අරන් යා යුත්තේ පසුවට. ඒ එදා ගේන දවසේ තමයි පළවෙනියට මේක විහාරයට අරගෙන එන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒ කටින චීවරය දැන් අද අපි දකිනවා මහ විශාල කටින මහා මංගල්‍යයක් නැතිනම් මහා උත්සවයක් හැටියට මේක මහා සම්ප්‍රදායක් තියෙනවා. මේක අනිවාර්යෙන් මෙහෙම කළ යුතුයි කියලා මේ නියමයන් නැත්තේ නැහැ. සමහර වෙලාවට මේක තුල සිද්ධ කරගන්නේ ගොඩක් දෙනෙක් කුසලයට වඩා අකුසල්. මොකද මාන්නය වැඩි කරගෙන මේ මම තමයි මේක කරන්නේ මේක මේ මගේ தත්තෙට තියෙන්න ඕනේ කියලා මේක ලොක්කුවට කරන්න ගිහිල්ලා සිද්ධ කරගන්නේ අකුසල් එක්ක. එතකොට දැන් අර කුසලයේ තියෙන ශක්තිමත් බව අඩු වෙනවා. පූජාව තමයි. ඒක කුසලයේ. හැබැයි අර අනිකුත් අර මහා ලොකුවට කරන්න ගිහිල්ලා කරගන්න සමහරලාට අකුසල්. මේකෙන් කියන්නේ ලොකුවට කරන්න එපා කියලා නෙමෙයි. තමන්ගේ ශ්‍රද්ධාව අනුව තමන්ට පුළුවන් නම් මහ විශාල විදිහට ඒක හදන්න එක කමක් නැහැ. හැබැයි ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ අපේ හිතේ වැඩ කරන්නේ ශ්‍රද්ධාවද මාන්නේද කියලා දකින්න. අපිට ශ්‍රද්ධාවද මාන්නේද කියලා දකින්න අපි තේරුම් ගන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය සීමාව අදාළ සීමාවක් නෙමෙයි.
මේ විදිහේ පෙරහැරකින් මේක වඩම්මන්න මේ මෙහෙම ලෑස්ති කරන්න මෙහෙම නැටුම් කණ්ඩායම් දාන්න මෙහෙම බෙර ගහන්න මෙහෙම අලියතුන් ගේන්න ඒ අවවාදේ භික්ෂුන් වහන්සේලාට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ඒක ගිහි පින්නතුන් විසින් කරනවා නම් ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒක කරන කෙනා සතුව තියෙන දෙයක්. හැබැයි කරන කෙනා සතුව තියෙන දේ කියලා අපි කිව්වට ඒක නා දැනගන්න එපා තමන්ගේ හිත රැකගෙන පින්කම කරන්න. එතකොට ඔය මොන පෙරහැරක්වත් නැතුව මහා ශ්‍රද්ධාවෙන් ඔළුව උඩ තියාගෙන කටින සිවුර සාදු සාදු කියලා අරගෙන අවිල්ල පූජා කළාම මහා කුසලයක් සිද්ධ වෙනවා. අර මහා වියදමක් කළා පෙරහැරක ගෙනල්ලා හිත කිලිටි කරගෙන කරන කෙනෙකුට වඩා. ඒක තමයි කුසලයේ පැත්තේ තියෙන දේ. ඒ නිසා කුසලයේ තීරණය වෙන්නේ අපි කොච්චර වියදම් කරාද කොච්චර ලොකුවට කරාද කියලා හිතන එකේ නෙමෙයි. කුසලයේ තියෙන්නේ තමන්ගේ චේතනාව පවත්වපු දේ අනු. ඒ නිසා ඔබ අනිවාර්යෙන් තමන්ගේ චේතනා සම්පත්තිය පිහිටව ගන්න ඕනේ කුසලයට. එතකොට දැන් අපිට ලස්සනට මේක ලෑස්ති කරනවානේ සමහර වෙලාවට අපි දකිනවා පෙරහැරවල් ලෑස්ති කරගෙන දැන් මේක ගමෙන් ගම යනවා ගම වටේ යනවා ගම වටේ යනවා එකෙන් අදහස් කරන්නේ මේ ගමේ ඉන්න දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා ඇවිද ගන්න බැරි ඇත්තෝ ඉන්නවා මෙන්න මේ ආදී ඉන්න පුද්ගලයින්ට මේක අතගස්සලා අනුමෝදන් කිරීම තමයි ඕකේ ආරම්භය ඕකේ ආරම්භය වෙන්නේ ඒක ගම වටේ යන්නේ ඒක නිසා ඊට පස්සේ පෙරහැරවල් තියෙනවා පෙරහැරේ ආරම්භය වෙනම එකක් පෙරහැර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය දැන් රජ්ජුරුවෝ හෝ මහා මාත්‍යාදීන් හෝ යනකොට අදත් තියෙන ඔය රත පෙරහැරවල් වගේ නේද පොලිමට යනවා. ඉතින් එදා කාලෙදිත් එදා ගියෙත් ඉතින් ඇතු පිටින් මහා රාජ ලීලාවෙන් ගියේ. ඉතින් රටේ රජ්ජුරුවෝ දෙයක් කරනකොට ප්‍රභූ පැලැන්තිය කෙනෙක් කරනකොට එයාට කරන සියලුම ගෞරවය එයා පුද අර පූජාව සඳහා ලබා දෙනවා. එතකොට දැන් රජ්ජුරෝ යනකොට එදා කාලේ මාර්ගයේ උවදුරුත් වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා කසකාරයෝ යනවා, පන්දම්කාරයෝ යනවා, මේ මේ විදිහට යනවා. එතකොට ඒ ක්‍රියාපටිපාටියම එතකොට මේ පූජාවට ලබා දුන්නා. එතකොට ඒකම පෙරහැරක් විදිහට පසුව සංවර්ධනය වුණා. ඔහොම තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. එතකොට දැන් ඒ පෙරහැර සංස්කෘතිය දැන් අපේ සංස්කෘතියට ඒකාබද්ධ වෙලා ඉවරයි. ඒ නිසා මේ පෙරහැර එපා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අපේ දැන් සංස්කෘතිය තුළ ගොඩනැගුණු දෙයක්. මහා කුසලයක් කරගන්න පුළුවන් දෙයක්. අපි නිකන් ලොකුකම පෙන්වන්න එක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි ඒක කුසල චේතනාවෙන් අනේ මේ පූජාව සංඝයා උදෙසා කරන මහා පූජාවක් බවටම පත් වේවා. උතුම් වූ කඨින චීවරයට ලබා දෙන උතුම් වූ පූජාවක්ම වේවා කියන මහා සත්පුරුෂ අදහසින් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. පූජාවක් ලස්සනට කරා කියන එක නරක දෙයක් නෙමෙයි. ඒක අපිට අර මේ භෞතිකවාදීන් හිතන විදිහට හිතන දේ නෙමෙයි කුසලයේ පැත්තෙන් දැන්. අපි හිතුවොත් එහෙම අසදෘෂ මහා දානයේදී එක හාමුදුරු කෙනෙකුට එක ඇතෙක් පිටිපස්සෙන් සේසතල්ලන් ඉන්නේ. මොකද සේසතල්ලන් හිටියම් බඩ පිරෙනවද? ඈ. නමුත් දැන් ඇතෙක් සේසතල්ලන් ඉන්නවනේ උතන නේද? ඒකෙන් කියන්නේ මොකද්ද? පින්කමේ තියෙන අර මහා විශාලත්වය, ඒකේ තියෙන ලස්සන ගාම්භීරත්වය. ඒකට බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. ඒකට ඒකත් පූජාවක් නේ කරපු. ඒ ගාම්භීරත්වයේ පෙනුම ඒ කරපු කුසල සිතකින් කරපු පූජාවක්. අපි ලස්සනට මල් ටිකක් තියලා සරසන්නේ නේ. ඒකත් ඒ කරන පූජාවක්.